ශැංග්‍රිලා හෝටලේ අක්කර 5යි දුන්නේ. ඉතුරු 5 ලීස් එකට දුන්නේ. ඒ වෙලාවේ රටේ රටේ ආයෝජනෙන් නැති වෙලාව. ආයෝජනේ ගේන දුන්නේ. හම්බන්තොට වරාය විකුණලා මේ ආණ්ඩුව ගත්තේ කීයද? ඩොලර් බිලියන 1.2කට වැලියු කරේ. ඩොලර් බිලියන 98ක් තමයි 958ක් තමයි හම්බන්තොට වරායෙන් ආණ්ඩුව ගත්තේ. හැබැයි ශැංග්‍රිලා හෝටලේ සඳහා ආයෝජකේ ඩොලර් ආයෝජනය කළා ඩොලර් බිලියන 850කට වැඩි ප්‍රමාණයක්. ඉඩමේ වටිනාකම ඩොලර් බිලියන 120ක්. ඒතර හම්බන්තොට වරාය අවුරුදු 99කට අක්කර 5000ක් ආණ්ඩුව දෙනකොට ඩොලර් බිලියන 950කට. අපි ආයෝජන ගේන්න ආයෝජකයෝ දිරිගන්වන්න ආයෝජකයෝ දිරිගර්මන්න අක්කර 5ක් පසුව බද්දට අක්කර 5ක් දීලා ඩොලර් මිලියන 120ක් ගෙනාව. ඒකෙන් පස්සේ ආපු ආයෝජන බලන්න. ශැංගිලා හෝටලේ ආවට පස්සේ කොළඹට ආපු ආයෝජන ICT එක. අනික බේරවැ වටේ තියෙන ආයෝජන ටික. මේ සියල්ලම ආවිට පස්සේ ඉතින් ආයෝජන ගේන්න දැන් මේ ආණ්ඩුව අර වොක්සගන් එකක් ගෙනාවේ. අර බුදුමා කියලා බලන්න පොඩ්ඩ අර කුලියපිටිය හදනවා දැන් වොක්සගන් කියලා. ඒ වගේවත් ආණ්ඩුව ගේන ඒ වගේ දිරිගන්නන්න ගේන්න ඕනේ. මේ ආණ්ඩුව ගේන වගේ වොක්සගන් ගනලා ඒක පස්සේ බොක්සගන් වෙලා නම වෙනස් වෙලා දැන් කුලියාපිටිය යන පළවෙනි දල්ලත් ඇවිල්ලා දැන් පැල කරපුවා මුල් ගලේ. ඉතින් එවැනි දිරිගැන්වීම කරන්න ඕනේ. අපි වැඩපිළිලක් තිබ්බා. සහෝදරය අපිට සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්මට අපි ආර්ථිකය ගොඩ නැගුවා. අද පැහැදිලිව වර්තමාන ආණ්ඩුව මේ ආර්ථිකය විනාශ කරගෙන යනවා.